අපි හඳුන්නේ කොහොමද අපි කුටියක් හදලා පූජා කරනවා නම් ඒකට යුතු කෙරෙන්නේ. මේමයි මාතේ කුටි පූජාව කියන කාරණේ අටමහා කුසලයන්ගෙන් එකක් දැනෙට වැටෙන්නේ. තේරෙනවද? අටමහා කුසල් කියලා කියනවනේ. මේ අටමහා කුසල් වලින් එක කුසල් කර්මයක් තමයි කුටි පූජාව. තේරෙනවද? මොකද කුටි පූජාව අටමහා කුසලයක් කියලා කියන්නේ තමන් කුටියක් පූජා කළාට පස්සේ, ඒ කියන්නේ පූජා කරලා සංඝය ආරණු කරගෙන කුටිය පූජා කළ මාත්‍යා ගෙදර යන්න පුළුවන්. නමුත් ඒ ගෙදර ගියත් මාත්‍යෝ ඒ කුටිය පරිහරණය කරන මොහොතක් පාසා යම් භික්ෂුන් වහන්සේකේ නමක් ඒ කුටිය පරිහරණය කරන මොහොතක් පාසා මාත්‍යා දක්ෂණන් ඒ ගැන හිතලා ඒ දැකලා මාත්‍යාට පින් රැස් කරගන්න පුළුවන්. කුසල් දාම් රැස් කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා කුටි පූජාව අටමහා කුසලයක් කියලා කියන්නේ නිරේතුරුවම ඒවා පූජා කළයින් පස්සෙත් නිරේතුරුවම මාත්‍යා ජීවතුන් අතර තිය හිටින තාක්කල් ඒ කුටිය දැකලා සතුටු වෙලා පින් රැස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේමයි මාත්‍යා මේ ජීවිතේ මිය ගියාට පස්සේ දෙවියෙක් වෙලා උත්පත්තියක් සකස් කරගත්තොත් නැත්නම් පරදත්ත රූප ජීවි ප්‍රේත ස්වභාවයකට පත් වුණොත් මාත්‍යාට තමන් හැදුවා වූ ඒ කුටිය තමන්ගේ මල්ස නුවණින් දැකලා නැවත පින් රැස් කර ගැනීම හැකියාව තමන්ට තියෙනවා. තමන් දැන් කුටියක් අදලා අපි කියමු දිව්‍ය ජීවිතයක් ලැබුවා කියලා. දිව්‍ය ජීවිතයක් ලැබුවත් එයාට පූර්ව නිවාසානුස්සති ඥානෙන් එයා දකිනවා මේ තමන් හැදුවා වූ කුටියයි මේ කුටිය කියලා. ඒතකොට තමන් මිය ගිහිල්ලා ඉවරයි. නමුත් ඒ දිව්‍ය ජීවිතය තුළදීත් මාත්‍යාට දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් ඒ කුටිය වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ගුණධර්ම පුරනවා දැකලා ජීවිතයට පින් එක තෝරගන්න පුළුවන්. ඒ නිසා කුටි පූජාව කියන්නේ අටමහා කුසලයක්. ඒ කියන්නේ කුටි පූජාවක් සිද්ධ කරද්දී මුලින්ම දැන් භික්ෂුන් වහන්සේලා හිටියට අපේ විනය කර්මයේ විනය නීතිවල සඳහන් වෙලා තියෙනවා කුටියක් හදද්දී මේ ප්‍රපාතයක බෑවුමක කුටිය හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඕනෑම කුටියක් හදද්දී ඒ කුටිය වටේ ගොන්නු දෙන්නේ බැඳපු කරත්තයකට නිදාසේ ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. තේරෙනවද? ගොන්නු දෙන්නේ බැඳපු කරත්තයකට ඒ කුටිය වටේ මේ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රපාතයකට බෑවුමක එහෙම වෙන්න බෑ. ඉතින් ඒ වගේ සංඝයාගේ උපදෙස් මත තමයි අපි කුටියක් හදන්න ඕනේ. මාත්‍යා යම් ප්‍රදේශයක කුටියක් හදනවා නම් මුලින්ම මාත්‍යා දක්ෂ වෙන්න ඕනේ ඒ ගමේ ගමට අදාළ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගෙන් ඒ ගැන අවසරය ලබා ගන්න. තේනවා? අවසරය ලබාගෙන සංඝරත්නයේ උපදෙස් මත තමයි කුටියක් හැදීම වඩාත් සුදුසු වෙන්නේ. ඉතින් එහෙම හදලා තමන්ට අර ආකාරයෙන්ම ස්වාමි සංඝයාට පූජා කළාට පස්සේ තමන්ට පුළුවන් ඒ අටමහා කුසලයක් හැටියට දැකලා ජීවතුන් අතර ඉන්න තාක්කල් ඒතුලින් කුසල් දාම් රැස් කරගන්න. නමුත් ඉතින් භික්ෂුවක් හැටියට මට නම් කියන්න තියෙන්නේ දැන් සංසාරයක් පුරාවට ආපු ගමනේදී මේ හදපු කුටි ඇති කියලා. තේරෙනවද? අපි සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසනය ලක්ෂ ගානක් මුණ ගැහිලා අපේ දෑත් වලින් අපේ ශ්‍රමයෙන් අපේ මුදලින් අපි බුදුරජාණන් වහන්සේලාටත් කුටි හදලා පූජා කළා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේලාට කුටි හදලා පූජා කළා වස් සමාදන් කරවලා තියෙනවා. අපි පසේ බුදුරජාණන් වහන්සේලාට සංසාරයේ කුටි හදලා පූජා කරන්නේ නැති. අපි රහතන් වහන්සේලා ලක්ෂ ගානකට සංසාරයේ කුටි හදලා පූජා කරන්නේ නැති. අපි මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කළා වූ කුටි මෙපමණයි කියලා අපිට සංසාරේ කියන්න බැහැ. නේද? නමුත් අපි මෙච්චර සංසාරයේ කුටි පූජාවන් සිද්ධ කරලා අටමහා කුසල් බවට පත් කරගෙන ජීවත් වුණා අවසානයේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය භාවයට පත් වුණා නේද? අපි හැදුවා වූ කුටිවල වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා නිවි සැනසී ගියත් අපි හැදුවා වූ කුටිවල වැඩ සිටිය මහා සංඝරත්නයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්ට පත් වුණා අපි තාමත් කුටි හදන තැන් හොය හොයා කුටි හදන්න ඕනේ කියලා හිතමින් ගමන් කරනවා නේද? ඒ නිසා දැන් අපි දක්ෂ වෙන්න ඕනේ සංසාරයක් පුරාවට මේ හැදුවා වූ කුටි හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා අපි මේ හැදුවා වූ කුටියක අපේ හිත තැන්පත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? අපි තැන්පත් වෙන්න ඕනේ අපි දෑස් දෙක පියාගෙන මේ ලෝකේ තියෙන සෑම කුටියක්ම සෑම පන්සලක්ම සෑම ආරණ්‍යයක්ම 100ට නගාගෙන අනේ මීට වඩා මං සංසාරයේ කුටි පන්සල් අතීතේ හදලා තියෙනවායි කියන තැන ඉඳලා ඒ රැස් කළා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිමින් දකින තැන මාත්‍යෝ අපි ඒ හැදුවා වූ කුටියකම අපේ හිත තැන්පත් කරගත්තා වෙනවා. තේරෙනවද? ඒ නිසා සංසාරයේ හැදුවා වූ කුටියක අපේ හිත තැන්පත් කරගෙන අපි නැවත කුටි නොහදන නැවත කුටි අවශ්‍ය නොවන භවගමන නිමාව දක්වා යනවායි කියන කාරණේ තමයි මේ මොහොතේ අපි ශාසනය තුළින් මතු කරගන්න ඕනේ. මොකද මේ ශාසනය කියන්නේ දුර්ලභ දෙයක්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බුදුරජාන් වහන්සේ නමකේ පහළ වීම දුර්ලභයි, සද්ධර්මය ඇසීම දුර්ලභයි, ඒ ඇසුනා වූ සද්ධර්මයේ ජීවිතයට ගලපා ගැනීම දුර්ලභ දෙයක්. ඒ නිසා අපි මේ ලෝකයේ තියෙන දුර්ලභම කාරණා තුන මේ මොහොතේ ජීවිතයට එකතු කළා තියෙනවා.
එතකොට මේ ලෝකයේ තියෙන දුර්ලභම කාරණා තුන එකතු කරගත්ත මොහොතක මාත්‍ය අපි දක්ෂ වෙන්න උනේ දුර්ලභම කාරණා තුනෙන් ගන්න තියෙන සැබෑම ඵලය නිලන්න. එතකොට මේ සැබෑම ඵලය නිලන්නේ කුටි හැදීමෙන් කුටි ගොඩනැගීමෙන් කුටි අලිත් පෙළියා කිරීමෙන් නම් නෙමෙයි. අපි සංසාරේ හැදුවා වූ කුටියකම අපේ ඒක තැම්පත් කර ගැනීම තුලමයි තේනවා. ඒ නිසා කුටි හදන්න ඕනේ කියන ඔය හිත තැම්පත් කරගන්න ඒ තැම්පත් කර ගැනීම තුල මම හිතනවා ආයිමත් අපිට කුටි ඇදීමේ අවශ්‍යතාවයක් සංසාරේ මතුවෙන එකක් නැහැ කියලා නේද? ඒ නිසා අපි තවදුරටත් කුටි හදනවා කියන කාරණේ මත අපි මේ හිත දුවන ස්වභාවයටම දුවන්න ගියොත් නිරතුරුව මේ නිසා පින් වැඩේවි කුසල් රැස් වේවි නමුත් ඒ සෑම දෙයක්ම අපි නැවත භවයේ උපතකට තමයි අරන් යන්නේ. තේරෙනවද? ඒ නිසා නැවත භවයකට උපතකට අරන් ගියොත් මේ ශාසනීය මහා කාලයක් තව පවතින එකක් නැහැ. අනාගතයේදී මුර්ග සංඥාව සකස් වෙලා ඉන්පස්සේ අවුරුදු 125කට වඩා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් එනවා. ඉතින් ඒ කාලයකට අපි වැටුණොත් ඉතින් ආයිමත් කුටි හැදීම පිළිබඳ කතාවක් අපිට කොතනකවත් නැහැ. තේරෙනවද? කුටි හදන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ මේ ලෝකේ නැහැ. ඒ නිසා මේ උතුම් තුන් සරණ තව අවුරුදු 125ක් වෙන දීර්ඝ කාලයක් අතුරුදහන් වෙච්ච කාලයක් තමයි අපි ඉදිරියට එන්නේ. එසා තෙරුවන් අතුරුදහන් වෙන 125ක් වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අපි ඉදිරියේ තියෙද්දී අපි උත්සාහ කරන්න ඕනේ අතීතේ කළා වූ දේ නැවත කිරීම නෙමෙයි. අතීතේ කළා වූ දේවල් සියල්ලම විදර්ශනා නුවණින් දැකලා අනාගතේ නැවත මෙවැනි දේවල් නොකරන තැනකට ඒ කියන්නේ භව නිරෝධයේ පැත්තට අපි ගමන් කරන. ඒක තමයි අපි කළ යුතු දේ. නමුත් කුටි හැදීම අතමහා කුසලයක් ඈ. එසේ.